ඒවට කිසිම ජාතියක් ආගමක් බලපාන්නේ නැහැ. එකම ජාතිය බලපාන්නේ බලන නෝට්ටුවයි රුපියල් නෝට්ටු රුපියල් 100 නෝට්ටුයි 1000 නෝට්ටුයි. එච්චරයි මේගොල්ල මේ 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 කතා කරන භාෂාව. 1000 නෝට්ටු මිටි පෙන්නකොට ඩොලර් නෝට්ටු මිටි පෙන්නකොට ජාතිවාදයක් ජාතිකතර නැති වෙනවා. බුදුම විදිහට මේක ලිබරල් වෙනවා. ඉතින් ඡන්දයට එනකොට තමයි ජාතිවාදයයි ජාතිකතරයි. ඒකම මං කිව්වද ඔබතුමා ගණන් කියලා ඔයක ජීවත් වෙන කෙනෙක් හැටියට. දැන් ඔබතුමා ජාතිකරණය 114 ආසන්න වශයෙන් පරාජය වුණු එක්සත් ජාතික පක්ෂය. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් දෙකට වෙලා ඉන්නකොට ඡන්ද පදන ලොකු ප්‍රශ්නයක් කියලා ජයග්‍රහණය කිරීම උදේ ජයග්‍රහණය කරනවා කියන ප්‍රශ්නයක් වෙනවා නේද? නෑ නේ. දැන් අපි මේ ඡන්ද පදන මේ උකම ඉන්නේ රලි ප්‍රෙස් මහත්තයාගේ නායකත්වයටනේ. අවුරුදු 26ක එතුමාගේ නායකත්වය එතුමාගේ දර්ශනයට තමයි අපි ජනාධිපතිවරට මුණ දෙන්නේ. එතකොට එතුමාගේ නොහැකියාව සහ මෛත්‍රීපාලගේ නොහැකියාව එක අපිට සාරාංගික ප්‍රහාරය කියලා. මේ සාරාංගික ප්‍රහාරය තමයි ප්‍රතිපලය. මේක රජිරුන්දාසේ මහත්තයාගේ මගේ ප්‍රතිපලය නෙමෙයි. අවුරුදු 26ක් ගොඩනගපු ඒසදා දිපක්ෂ රනිල් ක්‍රිස් මහත්තයාගේ අධක්ෂතාවය තුළ ඒ ජනතාවගේ විශ්වාසය නොමැති වීම විශේෂයෙන්ම ජාතිකත්වය. අපි ජාතිකත්වය කියන්නේ ජාතිවාදය නෙමෙයි. අපේ ජාතිකත්වය කියන්නේ සිංහල බෞද්ධ අපි ආරක්ෂා කරන ගමන් මේ වගේම අනිකුත් ජාතීන්ටත් අපි සම අවස්ථාව ලබා දෙනවා කියන අපේ ජාතිකත්වය. ඉතින් අපි හොඳට සිංහල බෞද්ධයන්ගේ ඓතිහාසිකුත් දන්නවා. පෙරස් මහත්තයයි මමයි අපි ඒ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරලා තියෙන වුණාවස්ථාවක යුද්ධ ජයග්‍රහණය කරන ලාවේ අපි ඒකට සහයෝගය දුන්නා. ඉතින් රනිල් ක්‍රිස් මහත්තයා කොහොමද ඉන්නේ? තුමාසයි තුමන්ගේ යාළුවෝ කීප දෙනෙක්. ඉතින් අපිට මේ පාඩුව ඔක්කොම එන්නේ පොඩි මතවාදයකින් මේ මේ දඬදම තමයි දෙන්නේ. සාරාංගික ප්‍රහාරය නැත්තම් ගෝඩාග රාජපක්ෂ මහත්තයාට අඳිල්ලන්නේ නැහැ. ඉතින් මේ ඒ සාරාංගික ප්‍රහාරය ඉවරුනාට පස්සේ දැන් ඉන්නේ සාරාංගික ප්‍රහාරයේ ජනතාව දැන් පොඩ පොඩ ජනතාවට ඒත්තු යනවා පරිපාලනය සමග. දැන් ඔබතුමා දන්නවනේ පරිපාලනය දැන් විශේෂයෙන් පාරිභෝගික මේ මොකද අපේ ආයතනය? පාරිභෝගික අපේ ඉන්නේ රසායන බෙන්ජිද රසායන මහත්තයා. පාරිභෝගික කටයුතු අධිකාරිය. ඒ කියන්නේ ඔබතුමා එදා මම අර විවාදක සම්බන්ධයෙන් මට හොඳට ඒක ඇත්තටම තේරුණා මට තේරුණ නැති දෙයක් අනේ. ඔබතුමා කියනවා අපි මේ මට බලාකාරයෙන් කරන්න සිදුනා බෙල්ල කඩනවා පොත කඩනවා කියලා කියන්න සිදුනා මේ පාර්ලිමේන්තුවේ ඇති කරගන්න. මේ පාර්ලිමේන්තුවේ ඇති කරගන්න ඔබතුමා. එතකොට මේ හමුදා මහත්තුරු හොඳයි. මේ තුමාගේ පරිපාලනය පුරුදු නැහැ. ඒතර බලන්නේ දැම්මා පරිප්පු වලට 65යි 7 වලට 100යි සීනි වලට 110යි හාලට 90යි. ඒ බලන්නේ දැම්මා වෙලා තියෙන්නේ. පරිප්පු 200යි 7 260යි සීනි 150යි හාල් 108යි. ඒතර ඒ හමුදාවට බලහත්කාරකම් කරලා ගහනවා බයිනවා කියලා මේ රටවල් පාලනය කරන්න බැහැ. එහෙනම් හැම රටක්ම පාලනය වෙන්නේ හමුදා ඉල්ලාගෙන. जनता जनता ආදාර ගබාගෙන තිබුණා. ඒක කියන පිටරේ ලැබුණේ නැහැ. ඒ ආණ්ඩුව පොඩි පිටරේ ආදාර ගබා ගන්න ගන්න. ඉතින් ඒවා දන්නේ නැහැ, දාත දෙන්නේ නැහැ එළියට හමුණා දන්නේ නැහැ. තව කියන මුදල් වගේ ආවද කියලා ඕක බැංකුවෙන් ආදාර වශයෙන් ඒවට මොනවද උනේ ඩොලර් මිලියන 250 එකකට මොනවද උනේ දන්නේ නැහැ. ඒවා ආවද නැද්ද කියලා කියන්නේ නැහැ. ඉතින් එතකොට මේ ජනතාව බලන්නේ නැද්ද මේ පරිපාලන සම්බන්ධයෙන් මොනවද කරේ කියන්නේ ආණ්ඩුව විදුලි බිල නිකන් දෙනවා කිව්වා, ජල විදුලි බිල නිකන් දෙනවා, ටෙලිෆෝන් නිකන් දෙනවා කිව්වා, ලීසින් කපනවා කිව්වා, ණය කපනවා කිව්වා. ඒවා නොකරොත් ඔබතුමා සෑහෙන්නපත් වෙනවද මං අහන්නේ. එහෙම කියපු ආණ්ඩුව දැන් අපි කියුවේවා නොකරද? අපි කරපෑම කරන්නේ. අපි වැඩි කරනකො පරි වැඩි කරා. රක්ෂණ දෙනවක දරුවන්ට රක්ෂණ දුන්නා. ඉතින් අපි කියන දේ වැඩි කරම සයිකල් ප්‍රශ්න විසදුවා. කුණ ප්‍රශ්න විසදුවා. අපි කියපේ කරන්නේ. මේ මේ වටෝරුවක්. දැන් මේකේ අර අර විමානීය වාසික වටෝරුවට අමතරව විදුලි භාණ්ඩ වලට 125 කටරක්. ඒ ඒ ඒ බොරු වටෝරුවට අමතරව ඇඳුම් කටර ගන්න මේ අපේ දරුවන් ඉස්කෝලේ යන කටර දෙකක් දුන්නත් කොහෙද? ඒවා ඒ පචවට්ටෝරු එකක් නේ පොරොන්දු ටික ඒක කරයි කරමුද දැන් මේ ටිකේ දුන්න පොරොන්දු ටික වලට ඉතුරු කරගන්න බැරි නම් අඩුම ගානේ මේ මිල පාලනය කරගන්න බැරි නම් අත්‍යවශ්‍ය වාහන ටික මේ ඡන්දයක් ළඟ
ඕන ආණ්ඩුවක් වලලා දාන්න බඩු මිලගෙන ඕන ආණ්ඩුවක් දාන්නවනේ අන්දර ජනතාව එහෙම දාන්නේ නැත මේ චන්දිවරු කොහොම මිලගෙන උඩට ඇවිද ඔතුමාට වඩා හිතන්න කොහොමද වැඩ ප්‍රායෝගික පැත්ත මේ ඡන්දය අවසන් වුණොත් මේ මිලගෙන කොහොම ඉහළ ඇවිද ඊට පස්සේ මොකද වැට් සහනය දුන්නේ 3000කට ඒ 3000 නම් බිලියන 600ක පහළුවක් වෙන්නේ ඔය වැට් සහනය දුන්නා මුළු රටේ ජනතාවටම අපිට හිතන්න පුළුවන් 26000 3000කට විතර ඒක බලපාන එතකොට මේගොල්ලන් අයින්නවා බිලියන 600ක පහළුවක් වෙනවා ආණ්ඩු දුවන්න පුළුවන් නේද එතකොට මේ පොසත් මිනිස්සුන්ට මේ ආණ්ඩුවේ එකම සාණි දීලා තියෙන ඒ බිලියන 600 තිබ්බනම් බිලියන අරුම ගානේ 50ක් දීලා රුපියල් 15000ක් දෙන්න තිබ්බනේ පවුල් ගන්නකට එහෙම නේ කරන්නේ කරුණා කරලා කියන්නේ ඉතින් මේක මොනවද කරුණා කරන්නේ මේ ධර්ම හමුදාව පෙන්නනවා උදේ ඉඳන් හැන්දෑවෙන හමුදාවෙන් අපි බඩ දෙනවද හමුදාවට විරෝධ කරනවා අපි හමුදාව පෙන්නනවා අපි බඩ දෙනවද ජනතාවට පරිපාලනය සිදුවනවද ආයතන දුවනවා විශ්වාසද සිදුවනවද ඒ හින්දා ජනතාව මේක ආවේගශීලී නැතුව හිතන බලන්න පුරුදු වෙන්න පොඩ්ඩක් මේ ඩීවර් වෙන දේවල් වල බලන්න එපා ඒවා හිතන්න එපා මේ හරි කියලා ඒකේ ඒගොල්ලන්ගේ දේශපාලන රාක මතය ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වාසියට ඒවා පෙන්වන්නේ ඒ හින්දා පොඩ්ඩක් බලනකොට මේවා කියවලා පොඩ්ඩක් මේ සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න කියන ඉතාමත් ආදරණීය ජනතාවක් ඉල්ලනවා ඉංග්‍රීසි දෙ ඒක ඇත්තටම ඇයි actually it's a very unfortunate situation and incident and red flags have come out with the death of Mr. Sunil Jayawardena who was an activist trade unionist actually I had dealings with him when he was appointed as the president of that three wheel association and he was very vociferous and very forthright with what he wanted to say and he mentions something about the insurance deal and then he mentions something about printing the laws that you have to print something on the three wheeler for 300 rupees and all these are businesses so then he points his finger at the defense secretary and he directly points finger at the defense secretary and the president also and he tells the president also must be aware of this and is it with his approval that the these thugs have been sent and Harimanga or something like that and then he says that Harimanga was is created by the defense secretary and the with the knowledge of the president so it's a huge red flag and we never expected this to come this fast he had been very vocal and he had stated that his life is in danger the same way Lasandra Vikramathuna predicted his death it's a very appalling and a totally sad and a very dangerous situation if I talk about my death and I say my life is in danger and if I die in 3-4 days in the middle of the road being attacked that is a huge problem for a country and that speaks volumes of a country's integrity the legal system and the ability to survive in a country and this is very dangerous and he says that he could be killed and he is killed in and just close to the president's house and in broad daylight on the middle of the road and when somebody falls you stop hitting him and here continuously when onlookers are there vehicles are going these people are beating him to death and with authority he says the thugs have been sent by the defense secretary and then the thugs attack him so this is a serious situation and we had this suspicion will it come to this and the president was very careful the first few months I don't know how whether he was aware whether he is aware of it but he has to answer because the plea was made directly to him and then he is responsible to answer to this his death and this arose as a result of Mr. Sunil Jayawardena voicing his opinion and his displeasure on the ceasing of three wheelers and the government said that they will give them a grace period but that grace period never came so lot of three wheel drivers their vehicles have been impounded have been seized and they have no way of a livelihood and this is these are the innocent people who have not become burden to the government and they have found their self employment through a three wheeler and they support a family two three children beautiful children and they support the family without being a burden to the government others are asking for jobs from the government and these individual heroes these are actually heroes they don't trouble the government and they find employment they drive a three wheeler and they provide their meals to their families and the least thing you can do as a government because you told them to stay at home they didn't choose to stay at home
then at least you can wave off, not wave off, at least give them a grace period of 3 or 4 months for them to pay their leasing bills. And they said they promised. Government has never fulfilled a single promise from the day, from the presidential election. And this is a very dangerous, very ominous situation in the country. And especially after this, within 2 days, two people were murdered. And the second one, we didn't know how he was murdered. I believe that he was murdered because in the independence camp, Mrs. Banarayaka Chandrika Kumar Tunga's house was close by, and no police officer in that house heard a gunshot sound, and at 4 in the morning it's very silent, and the police station, Kurudwar, the police station is just next to that, and they have not heard a sound. And then he's all well dressed up, and he was a person who was happy, and then all of a sudden he's dead on the grass, and then more red flags are coming up. And then the CCTVs are supposed to be not working, I'm not sure. I'm not sure, but I've been told. So you have to take these incidents very seriously, very seriously. Now, it's very early stage, you know. Are we moving into the same era before 2015? And habits are always very difficult to get rid of your habits. So these are, and people expect that there'll be a change. And he makes a plea. If you are a person, he makes a plea to the president saying that if you're against the underworld, then underworld, this is the underworld. And how do you operate the underworld and then tell that underworld must be eradicated? You can't choose. You can't contradict. If you want to eradicate underworld, it must be underworld. Not my underworld can say, other underworld must go. That is what happens in countries which are governed by dictators. So very bad. People are finding difficult to survive. Prices have skyrocketed, essential goods have gone up, and they have given a VAT rebate to 3,000 people, and we have lost 600 billion out of that. And that money would have been used for to give relief to the general public. 50 billion would have been enough to give us 15,000 rupees to the general public, and that has not happened. So a total mismanagement, and no imports are coming, and all the raw materials are from those imports. And people are struggling to manufacture because 95% of our manufacturing is based on import goods, raw materials, and that those raw materials are not coming, no tourists are coming, no income, but expenses. And without management, without proper management, and President also is confused, he is wondering whether to use the old politicians or whether to use the military, and the military is also, they are finding it difficult to operate. They brought certain prices down. And they said these prices must be adhered to, and they never, the merchants never kept to the prices because they didn't have faith in the system, and the prices have skyrocketed. Dal from 65 to 200, salmon from 100 to 260, sugar from 110 to 150. So this is ridiculous. If the government can't impose, and you believe that sometimes a military officer, a senior ranking officer can uphold the law. But sometimes it's not, it doesn't, not sometimes, most of the time it doesn't happen that way. The public servants, they know how to deal with the civilians, because it was very clear from the United States. With Donald Trump, the army commander comes and says that I'm sorry that I posted for a picture with Donald Trump. I shouldn't have been there, because it's a civil crisis. Civil crisis, the army should never get involved. And that's a fundamental law in the world, because they are not trained for that. So if you give them responsibility, out of 10, out of 9 won't be able to communicate this to the government servants. And then you have a situation, chicken and egg situation, you don't know which way you are pulling. You pull in either directions. So the work won't get done. So President in a very precarious situation, he doesn't know who to go with, he doesn't know what to do. And then the certain, I think, people also started their old habits. The murder wave has started. Two people have died. Essential goods have skyrocketed. And no income. So we are in a very, very bad situation. And I hope the general public will take this into queue, and then they will check the past records of the politicians and the leaders. And they will take a very smart decision when it comes to election. Don't be emotional. Emotion, you can show the army, you can show nationalism,
nationalism is not not going to provide us with food and water and our daily bread. So it is good. We have nationalism, pull of nationalism, but we have the brains also to take this country forward. That's very important. And the need also, the want also. Corruption must be zero, and you can't mix all this up and do everything together. Either zero corruption or corruption. And the Alanka deal you saw, it blatantly, the foreign government finds that our officials are corrupt and the politicians are involved. And I don't know what has happened, the case is also going on, maybe scot-free they may come out. So the general public have to, it's going to be 2015, be prior to 2015 situation, or worse, it's going to be worse for sure. Because the same crowd is going to be in the government. Nothing has changed. So the general public have to be very vigilant about what's happening in the political field, and that's all we're asking. Appoint good people to parliament, it's your responsibility. Don't blame the politicians. You choose the right politicians, and so then if you have a majority of good people, the others also will come in line. Thank you.